පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන සතර මග සතර ඵල පූර්ණය කරලා අමා මහ නිවනින් සැනසෙන්න උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් ඇසුරු කරගෙන පින් කුසල් කළ යුතුයම වෙනවා. ඒ බවට බුද්ධ ශාසනයේ පහළ වුණු බුදු පියාණන් වහන්සේලා වගේම මහරහතන් වහන්සේලා විසින් දේශනා කරපු උතුම් දේශනාවන් උදාහරණ හැටියට අපට හොයාගන්න පුළුවන් වෙනවා. සාදු ගංගා වැඩසටහනට සවන් දෙන ඔබට ඒ උතුම් දේශනාවන් ත්‍රිපිටක පෙළදාමේ සාක්ෂි ඇතුව මේ වෙනකොට ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේ පහළ වුණු ස්වර්ණ බිම්බෝහණිය මහරහතන් වහන්සේ උන්වහන්සේටත් ඒ උතුම් අරිහත් ඵලය උදා කරගන්න හේතුණු කරුණු කාරණාවන් ත්‍රිපිටක පෙළ දාමේ අපදාන පාළි පළවෙනි ග්‍රන්ථයේ 412 වෙනි පිටුවෙන් ආරම්භ වෙන ස්වර්ණ බිම්බෝහණිය තේරාපදානයෙන් මෙන්න මේ විදිහට දේශනා කරනවා. එකාසනං අහමදං පසන්නෝ සේහි පානිහි බිම්බෝහණංච පදායින් උත්තමත්තස පත්තියා. උත්තමාර්ථය වූ නිවන ලබා ගැනීම සඳහාම මම මගේ අතින් එක ආසනයකුත් මෙට්ටයකුත් පූජ කළා. ඒකන උතේ ඉතෝ කප්පේ බිම්බෝහන මදා සහං දුක්ගතින් නභිජානාමේ බිම්බෝහන සීදං පලං. මීට කල්ප 91කට පෙර මම කරපු ඒ පූජාව හේතුවෙන් දුගතියකට වැටුනේ නැහැ. මේ ආසන පූජාවේ විපාකයයි. ඉතෝ තේසට්ටිමේ කප්පේ අසමෝ නාම කන්තියෝ සත්තරතන සම්පන්නෝ චක්කවති මහබලු. මෙයින් 63 වෙනි කල්පයේ සත්රුවනින් යුතු මහා බල ඇති අසම කියන නමින් මම සක්විති රජ වුණා. පටිසම්විදා චතස්සෝ විමොක්කා පීච අට්ටිමේ චලවිඤ්ඤා සච්චිකතා කතං බුද්දස්ස සාසනං. සිව් පිලිසිඹියාවද අෂ්ට විමෝක්ෂයද ෂඩ් අවිඥාවද ලැබුවා. බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශාසනයද මම පූර්ණය කළා.
පින්වත්නි, ඔන්න ඔය විදිහට ඒ උතුම් දේශනාව අවසන් කරලා තියෙනවා. අනන්ත සසර ගමනේ මහා දුක් ගැහැට විඳගෙන මේ සසරේ සැරිසරණ ඒ සසර අතරමඟ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් ඇසුරු කරගෙන තුන් සිත පහදවාගෙන සිදු කරපු ඒ ආසන පූජාව ස්වර්ණ බිම්බෝහණීය මහරහතන් වහන්සේට උතුම් අරිහත් ඵලය පූර්ණය කරගන්න හේතු වුණා. අපි තවමත් මේ සසර කතරේ අතරමං වෙලා ජර මරවලින් පිරුණු ලෝකෙට සම්බන්ධ වෙලා අපි තවමත් මේ ගෝර සසරේ සැරිසරමින් ජර මරවලින් පිරුණු ලෝකේ අජර අමර තැනක් හොයනවා. අජර අමර තැනක් හොයනවා නම් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ලෝකෝත්තර ශාසනයෙන් හැර තවත් තැනකින් අජර අමර තැනක් අපට හම්බ වෙයිද? සංසාර භව රෝග දාහ දුකින්ෙන් මිදිලා නිවිලා සැනසিলা යන්න ඒ උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තියත් උතුම් වුණ ශ්‍රී සද්ධර්මයත් අපට ශ්‍රවණය කරන්ට ලැබෙන්න මේ බුද්ධ ශාසනේ ඇසුරු කරගෙන හැකි විදිහකින් පින් කුසල් කරලා නීවරණ ධර්ම යටපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්න සියලු දෙනාටම හේතු වාසනාව පහළ කෙරෙත්වා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.